www.srilankala.com වෙදී. තිරුවන් සරණයි සදහව පාරුක පින්වත්නි, නිවන් දම දීපදුත්තමාරාම පුරාණ විහාරස්ථානයේ ඇසල පුරපසල සත් පොහොදිදී නිමිත කරගෙන තිසරණගත අටසිල් සමාදන් වුණු මේ පින්වත් උපාසක උපාසිකාවන් සඳහා ජනතා පාරිශුද්ධ පොහොය දවසල වගේම අද දවසේදී ධර්ම සාකච්ඡාව ධර්ම විවරණය ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. මේ සඳහා ගිහි ධර්මෝපදේශකේ හැටියට කටයුතු කරන අද දවස පුරාම අපේ විහාරස්ථානයේදී තවත් විහාරස්ථාන දෙකක් මේ ධර්ම සාකච්ඡා වැඩසටහන මෙහෙයවන නීතිඥ සේලකද සිල්වා මැතිතුමා සූදානම් සිටිනවා. පොත් පිටක් ඔබ අතට පත් කරමින් මේ ධර්ම සාකච්ඡාව පැවැත්වීම සඳහා, එවැගේම මේ රෙකෝඩ් කිරීම සඳහා ජූන් සිල්වා මැතිතුමා ඉදිරිපත් වීමෙන් අන්තර්ජාලයට මුදා හැරීම සඳහා සූදානම් සිටිනවා. මේ මොහොතේදී ධර්ම සාකච්ඡාව පවත්වන නීතිඥ සේරන සිල්වා මැතිතුමාට සහ එතුමාගේ පවුලේ අයට, ජූන් සිල්වා මැතිතුමා සහ එතුමාගේ පවුලේ අයට මේ සූත්‍ර දේශනා සහිත පොත් පිටින්ද සරල භාෂාවෙන් උපාසක පත් කරපු අනුග්‍රහක භවතුන්ට අපගේ ස්තුතිය මේ වෙලාවේදී පුනර්පිරිනමන්නට කැමැති. ඒ සියලු දෙනාටම තුරුවගේ අනුභවය රැකීවා, දෙවියන්ගේ ආශිර්වාදය ලැබීවා, පාපී දෙනාටමත් මේ කරන ලද කුසලයේ බලයෙන් යුතු නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය ලැබීවා, සංසාර ගමන සුවපත් වේවා. අවසන් වශයෙන් පාපී දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා සාදු නාමයෙන්ලා ප්‍රාර්ථනා කරමු. මේ වැඩසටහනේ ආරම්භ කමස්ථාන දෙකියට සිරුදලාගිතු එකතුව අපි පුනරුවන් වන්දනා කරලා එකටින් ආරම්භ කරමු. සාදු 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 මාතෘකේ යෙදෙන කණ්ඩායම
සිදුලායකට ගායනා කරන සංසාර සාරෝගී අවබෝධයක් අපිට ලබා ගන්නත් පුළුවන්.
අපි සසරට බය වෙලා මේක බොහොම කටුක දෙයක් කියලා මේ ගැළවෙන්න දරන උත්සාහය ඇති කරගන්න තපාය කිරුණ දුක්කයක් දැනගන්න. ඉස්සාවෙ පොඩි ළමයින්ටත් හොඳයි මේක, ලොකු අයටත් හොඳයි. අපායට යන්නේ කොහොමදත් එහි ගියාම වෙන වැඩපිළිවෙලක් ඇති තියෙනවා. දැන් මේ දේශනාව මිහිඳු මහරහතන් වහන්සේ අපේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට පළමු දවසේ දේශනාවක් කරා. අපි ඒක ශ්‍රවණය කරා. ජුල්ලහස්තිපදෝ දේශනාව රජතුමා දේශනාව කළා. ඊට පස්සේ ප්‍රේත වස්තු විමාන වස්තු කියලා සූත්‍ර පිටකේ තියෙනවා. ප්‍රේතයෝ කොහොමද දැන් තැන් වලේ තත්ත්වයට පත් වෙලා මොන වගේ ක්‍රියාවන් නිසාද කියලා කරපු සාකච්ඡාන් කරන ප්‍රේත වස්තු කියලා එකක් තියෙනවා දේශනාව. විමාන වස්තු කියලා එකක් තියෙනවා. කොහොමද පින්කම් කරලා ඒ දිවුරුවට පත් වෙලා සැප විඳින්නේ කියලා. ඉතින් ඒ පිළිබඳව වූ දේශනාවන් තමයි අර මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සෙල්ලාම ඇවිල්ලා රාජකීය දේශනා කරේ. ඊට පස්සේ මේ රජතුමා ඉල්ලීමක් කළා මගේ ජනතාවට දේශනාවක් කරන්න කියලා. ඒ අවස්ථාවේදී තෝරගත්තේ ওই දේවදූත සූත්‍රය. මේ දේවදූත සූත්‍රය ශ්‍රවණය කරලාම 500ක් දෙනා මාල්පල් ලබා ගත්තා කියනවා සාස්ත්‍රීය ඉතිහාසයේ කියන්නේ. ඒ කියන්නේ සතර පිළිබඳ අවබෝධයක් ලබාගෙන යෝස්සේ කල්පනා කරලා හිතකය වචනේ පාලනය කරගෙන යම් කිසි ක්‍රියා ප්‍රතිපදාවට ඇවිල්ලා තියෙන අපේ සිංහල මිනිස්සු. ඒ කාලේ ඉතින් අපිට හොඳ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න පුළුවන් අද. ඊට අමතරව මේක අපි සාකච්ඡා කරන්න යම් මේ අපි නොදන්න පොඩි පොඩි කරුණු ටිකක් තියෙනවා. අපි දැනගන්න ඕන දේවල් පෙරේතයෝ ගැන, සතර අපාය ගැන, මොකද්ද ඇයි හිතන උපත් ලබන්නේ, මේ වගේ 31 තලයක අපි උපදිනවා. කවුරු මොනවා කිව්වත් 31 තලයක අපි උපත් ලබනවා. ඒකට අදාළ කර්ම යනු මේ උපත් ලැබෙනවා. අපි කරන ක්‍රියාවන් අනුව කොහේ 31 තලයක උපතක් ගැන තමයි කියන්නේ. මේක ඒ 31 තලයේම නිවිලෝක්තිය කොරන අවසාන කෙළවරින් දුක කියන්නේ. ඉතින් ඒ දුක කියන එක අවබෝධයක් නැහැ. ඒක අවබෝධ කරගන්න තමයි තථාගතයන් වහන්සේ දුක, දුකට හේතුව, දුක නැති කිරීමේ මාර්ගය, ඒකට ප්‍රතිපදාව මොකද යන ආදී වශයෙන් චතුරාර්ය සත්‍ය දේශනාව කරන්නේ ඒක. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ සසරෙන් ගැලවෙන්න අවශ්‍ය නම් අපිට ඔයාලට කාටවත් අපිට අනිවාර්යෙන් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ වූ ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේම ගමන් කරගෙන වෙන කිසිම මාර්ගයක් නැහැ. ඒකට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන කෙනාට ප්‍රතිපදාවක් තියෙනවා. කැමති නම් සතර සතිපට්ඨානය ඔස්සේ ගිහිල්ලා ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න පුළුවන්. තවත් කෙනෙකුට කැමති නම් ආනාපාන භාවනාව කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අර කායගති සත්සූත්‍රය කියලා කායගති කියලා සූත්‍රයක් කරා. ඒ සූත්‍රයේ තියෙනවා ධ්‍යාන මට්ටම් සත්‍යයේ ඉතා ගැඹුරු දේශනාව. ඒව ඔස්සේ ගිහිල්ලා මේ ගමන් මාර්ගයට පිවිසීමේ හැකියාව තියෙනවා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි මේවා ක්‍රියාත්මක කරන්න නැතුව අහගෙන ඉන්න විතරක් බවට පත් වෙලා ඉන්නේ. අපි ඒක නිසා දෙවන සෑම දෙක සෑම පළවෙනි සෙනසුරාදාකම පොඩි භාවනා වැඩසටහනක් කරගෙන යනවා. පස්කම් වලදී පාරක් ඇවිදින් කියන්නේ ඒක මම පුළුවන් වෙලාට එනවා. මම නැතා වුණත් ඒ වැඩසටහන ක්‍රියාත්මක විදිහට සකස් කරලා අපි තියෙනවා. නිසා හැකි කෙනෙක් ඒ ප්‍රායෝගිකව ඒක අත්දිනින්ද ඒ දැක ගන්න ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ඉන්නේ. හොඳයි. එහෙනම් අපි අදත් පුරුදු පරිදි සක්මන් භාවනාව සූදානම් වුණු බැරි අය මේ ස්ථානයේ වැඩෙන්න නිහඬතාවය ආරක්ෂා කරගෙන අපි මේ භාගයක් ඔය කාර්යයක් යන්නේ. මේක හැමදාම මම කියන්න අවස්ථාවක් නෑ. සක්මන් භාවනාව කරන්නේ කොහොමද කියලා ඒක අපේ පය කරෙහි පොරොටෝන ස්පර්ශය පිළිබඳ වූ අවබෝධයකින් හිතේ එහෙ මෙහෙ යවන්නේ නැතුව තියාගන්න තමයි උත්සාහ කරන්නේ. අපිට අමාරු දෙයක් මේක. ඒකයි මේ පුහුණුවක් කරන්න දැන් මේක අපි මෙතන කරලා හරියන්නේ නැහැ. ඉදිරියෙන් හැමදාම පැය භාගයක් ගත අවශ්‍යද මේ අත්දැක කරන්න. ඒ නිසා අපි ඉක්මනට ඉවර කරන්න මේ දීර්ඝ සූත්‍රයක් සාකච්ඡා කරන්න තියෙන නිසා අපි පේරි තුනකට වගේ හැදිලා ගමන් කරන මෙතෙන්ට සක්මන් භාවනාව නිමිතව.
කන නාසය දිව ශරීරය කියන මේ ආයතන 6 ඉතා ඉක්මනින්ම ගෝචර වෙනවා බාහිර දේවල්. ඇහැට රූපයක් දැක්කාම ඒක හිත ක්‍රියාත්මක වෙනවා. කනට ශබ්දයක් ලැබුණත් එහෙමයි. ඒ අනාදි වශයෙන් මේ පංචේන්ද්‍රියන් දමණය කරගන්නවා කියන එක ලීස්ති පහසු කාර්යයක් නෙමෙයි. ඒ නිසා පුළුවන් තරම් මේ බාධක ඉවත් කරගන්න ඕනේ. භාවනා කරනකොට අපි සක්මන් භාවනාව වැඩෙන් අනිත් භාවනාවන් ඇස් වහගෙන කරන්නේ. ඇස් ඇරගෙන කරපුවම ඇහෙන් යම් යම් රූප දර්ශන අපිට එනවා. ඒ නිසා නිස්සබ්දතාවය කියන එක අපි කාටත් වැදගත් වෙනවා. නිහඬතාවය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ සුළු කාල පරිච්ඡේදයක් පැය දෙකක වගේ කාලයක්. ඉතින් අපි අද සාකච්ඡා කරන්න හදන සූත්‍ර පිටකයක් නිසා අපි සියලු දෙනාම එකතු වෙලා දෙවියන්ට ආරාධනා කරලා මේ වටිනා සූත්‍රය සාකච්ඡා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝරත්නම්. ධම්මස්සවන කාලෝ අයං වදන්තා. ධම්මස්සවන කාලෝ අයං වදන්තා. ධම්මස්සවන කාලෝ අයං වදන්තා. සාදු සාදු සාදු. හොඳයි, අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දේවදූත සූත්‍රයයි. දේවදූත සූත්‍රය මේ ඇත්තන්ගේ අතට හම්බෙලා තියෙනවා. මජ්ක්‍ධිම නිකාය දේශනාවක්. ද අපි කවුරුත් අහලා තියෙනවා දිව්‍ය ලෝක ගැන. ඒ කියන්නේ තුසිතය, යාමය, නිම්මාන රතිය, මරණ පරණිම්විත වසවර්තිය, තාවදීන්සය, චාතුර්මහරාජිකය කියලා දිව්‍ය ලෝක හයක් ගැන තථාගතයන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා. ඒ කියන්නේ සබ්බපාපස්සකරණ කුසලස්ස උපසම්පදා ඒ සතිත්තපාරිය දපණා ගීතම් බුද්ධාන සාසනම් කියලා කියන්නේ හොඳ දේවල් කුසල් කරොත් ඒ දෙව්ලොව සුගතිය උපදිනවා කියන එකයි. ඒ වගේම නරක වැඩ කරොත් එහෙම අපායගාමී වෙනවා කියලා දේශනාවල සඳහන් වෙනවා. එතකොට අපාය හතරක් ගැන කියනවා. එතකොට මේ නිරය කියලා එකක් තියෙනවා. ධර්මම වදිනතාවලට ලක් වෙන ඒ කර්මානුරූපෝ ගිහිල්ලා උපත් කියලා අපේ නිරය කියලා එකක් තියෙනවා. ඒක අපිට දකින්න පේන්න නැහැ. නමුත් පොළොය යට තියෙනවා කියලා තමයි දේශනාවල සඳහන් වෙන්නේ. දැන් මේක බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඉතින් බුදුහාමුදුරුවෝ මේ ලෝකය පිළිබඳව දන්න දේවල් වලින් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අවශ්‍ය කරන ප්‍රමාණය මමනයි දේශනා කරමින් එහා ඉක්මවාගේ ඥානයක්, බුද්ධියක්, බුදු නුවණක් තිබිච්ච ප්‍රේත අපේ සාස්තුරයන් වහන්සේ. ඉතින් එයා කියපු දෙයක් කිව්වම තමයි. ඉතින් මේක ගැන තර්ක කරන්න අවශ්‍යතාවයක් නැහැ. අද ඉතින් මේ විද්‍යාවට අහු වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් විද්‍යාවට අහු වෙන්නේ නැති දේවල් ගොඩාක් මේ ලෝකෙ ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ඒ නිරයට පස්සේ අපිට තියෙන්නේ තිරිසන්. තිරිසන් ලෝකේ තිරිසන් ඒකත් අපායටයි කොටසක්. ඒක අපිට දකින්න තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ අපි දන්නවා තිරිසන් සතුන් අපි දකින්න ආරක්ෂෝ බලලා මේ පස් පිටක් ඇහුවොත් ඉතා කුඩා කුමින්ම වනාන්තරයකට ගියත් අපි නොදන්න සත්තුන්, සාගරයකට ගියපුවම අපි නොදන්න මාළුවෝ යනාදී වශයෙන් තිරිසන් ආත්මභාවයන් ලබන භවගාමී ජීවිත ගත කරන්න සිද්ධ වෙනවා ඕනගෙන. කොච්චර ප්‍රමාණයක් ඒවා ඉන්නවද කියලා මිලියන ගණන් කෝටි ගණන් අපි දන්නේ. ඊට පස්සේ ප්‍රේත ලෝකයක් ගැන කියනවා. මිනිස්සුන්ගේ ක්‍රියාකලාපයන් අනුව මිනිස්සු ප්‍රේතය වෙලා උප්පත්තිය ලබනවා. ඒක අපි දන්නේ නැහැ. ඒ ප්‍රේත ලෝකත් ගණනාවක් තියෙනවා. ඉතින් බුදුහාමුදුරර තිරෝකුඩ්ඩ සූත්‍රයේ දේශනා කරනවා මේ මළගිය අය. ඒකත් හැබැයි අර පරදත් රූප ජීවින් වෙලා ඉන්න විතරයි අපෙන් පින්ගන්න පුළුවන්. නැත්නම් ඔය හත් දවස් අපි පින්තන් දුන්නට ඒ එහෙම පින්කම් ගන්න පුළුවන් කොටසකට ඉපදිලා ගියොත් එහෙම
නැත්තම් ඉතින් ඒක ඔබට ඥාති කර්මයක් උන්මාදයක් සද්දවසක් කවුරුත් ගියාම මිය ගිය දැනස්සම මතක් කරලා ඒ පින්කමක් හැටියට ධර්මයක් ශ්‍රවණය කරන එක තමයි පින. ඉතින් මේක ඒ හිරෝකුණ්ඩ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එහෙම ඒ මිනිස් උප්පත්ති ලබපය ඔය හන්දි ගානේ ඒවත් පිටිපස්සේ තැන් තැන් වල ඉඳලා බලාගෙන ඉන්නවා අපි පිනක් වේද කියලා. ඉතින් එහෙම තත්ත්වයකට පත් වෙලා ඉන්නවා නම් ඉතින් මේකට පුළුවන් ඒ ඇයිට පින් දෙන්න කියලා මේ දේශනාවල තියෙන. අපේ බෞද්ධ මිනිස්සු හත දවසක් මරණ පස්සේ බත් පිඟාන පුත්තේලින් තියලා ලෑත් තියනවා මෑත් එක්කනවා බෙලි තියනවා. මේ හොඳට සීලා කියලා හිට උපවාස කම්මගෙන මැරිලා හත දවස් දානකොට එයාට කෑම වේලක් තියෙනවා ඉතින්. අපි හැමෝම තමයි මේ කරේ මම ගොඩාක් අවුරු කරන ක්‍රියාවන් පිසුද කියලා එහෙම කවුද දන්නේ. ඒ නිසා මේ අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න මෙහා අපි දැනගත යුතු දේවල්. එතකොට ඊට පස්සේ මේ ප්‍රේත ලෝකය එහෙම තියෙනවා ප්‍රේතයෝ හැටියට උප්පත්ති ලැබනවා තමන්ගේ ක්‍රියාවන්. ඊට පස්සේ අසුර අපාය කියලා එකක් තියෙනවා. ඒක අසුරය සාගරය පදනම් කරගෙන බොහොම දුක් විඳින ජනතාවේ ජීවි කොටසක් හැටියට තමයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ මේ දේවදූත සූත්‍රයේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අපාය ගැන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බුදුහාමුදුරුවෝ හරියට හිස් ගෙවල් දෙකක් මැද ඉඳගෙන ඒ গিද්දරට යන්නේ නැයෝ දකින්න වගේ උන්වහන්සේ දේශනා කරන මට පේනවා මේ මිනිස්සු මොන විදියට කටයුතු කරලා උප්පත්ති ලැබන ආකාරය පිළිබඳ ඒ බුදු නුවණින් දකින්න පුළුවන් කියලා මේ දේශනාව සාකච්ඡා කරගෙන යනකොට අපිට අහු වෙනවා. ඊට පස්සේ මේ සත්වයෝ මිනිස් උප්පත්තිය ලබන්නේ ඇයි කියන එකත් මේ දේශනාවේ මම මේ කෙටි කියාගෙන අපි සාකච්ඡා කරන්න කලින් තථාගතයන් වහන්සේ දේශනා කරන මේ මිනිස් මේ කයෙන් හිතෙන් වචනෙන් යහපතෙන් හැසිරෙනවා. අපේ හිත කය වචනය පාවිච්චි කරලා අපි යහපතේ හැසිරීලා කටයුතු කරපුවාම ඒ සුගතියෙන්ද දෙව්ලොව උප්පත්තිය ලබනවා කියලා මේ දේශනාවේ සඳහන් වෙනවා. ඒ වගේම ආරයන් වහන්සේලාට ගර්භා කරන්න නැතුව සම්මාදිට්ඨියෙන් යුක්තව. ඒ කියන්නේ සම්මාදිට්ඨියෙන් කිව්වහම අද කරන්නේ ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව. මවෙක් ඉන්නවා සලකපුවම් ප්‍රතිඵලයක් තියෙනවා. පියෙක් ඉන්නවා පියාට සලකපුවම් ප්‍රතිඵලයක් තියෙනවා. ඕපපාතික සත්‍ය පහළ වෙනවා. ඒ යන ආදී වශයෙන් ලෞකික වශයෙන් පින්පව් කියලා දෙයක් තියෙනවා. මෙලව පරලොවක් දෙයක් කියලා තියෙනවා. අන්නේ සම්මාදිට්ඨියෙන් යුක්ත වුණාම අන්න කෙනෙකුට පුළුවන් මේ සුගතිගාමි ජීවිතයක් මලාට පස්සේ පළව අපිට අත්පත් කරගන්න කියලා මේ දේශනාව කියවුණේ කොට හවුයි. ඒ වගේම තමයි අනිත් පැත්තේදී මේ හිත කය වචනය පාවිච්චි කරලා දුස්චරිතේ හැසිරලා මිනිස්සු එහෙම දුසිතේ හැසිරුණා මොකද වෙන්නේ? අපාය උප්පත්තිය ලැබනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දුගතිය උප්පත්තිය ලැබනවා කියලා සඳහන් වෙන්නේ ඒකයි. ඒකට ඒ වගේම මේ ආර්යයන් වහන්සේලාට ගර්භකර දොස් කියලා ඒ වගේ දේවල් කරලා සම්මාදිට්ඨියෙන් විද්‍යාදෘෂ්ටියට ගිහිල්ලා එහෙම අය කෙලින්ම මේ සතර අපායක ඒ කර්මානුකූලව ගමන් කරනවා කියලා මේ දේශනාවෙන් අපිට කියවණයට අහු වෙනවා. ඉතින් එතෙන්ද වෙන්නේ දැන් මෙතෙන් සාකච්ඡා කරන මේ දේවදූත සූත්‍රයේ දැන් එහෙම අපායට ගිය කෙනෙක්ට ඒ අපායේ ඉන්න යමපල්ල එකතු වෙලා කියලා මේ පවුගම් කරපු තැනත්ත වළංගනවා යම රජතුමාට. එතන යමපල්ලෝ ගෙනාවට පස්සේ දෙන්න දඩුවන් නියම කරන්නේ එයා දනුව මොකද්ද කියන එක පිළිවට. එතෙන්දි මේ යමරජතුමා අහනවා ප්‍රශ්න කීපයක්. මේක ප්‍රායෝගික ප්‍රශ්න කීපයක් අහනවා. දැන් එයා අහනවා දැන් මේ ඔයා පොඩි දවස් ඔයා ජීර මිනිස්සෙක් හැටියට උපත්ති ලබන්න කාලේ පොඩි ළමයෙක් දැකලා තියෙනවා කියලා. ਉਹ දැකලා තියෙනවා කියලා. පොඩි ළමයෙක්ව දැක්කම අපිට නම් ඉතින් එයා ලස්සනයි මට සිවිදුයි කොච්චර ඥානවා අනිත් එකයි අනම්මන නිමුනි මේ යන්නේ ඒ පිළිබඳ අවබෝධයෙන් නුනි යුක්තව දකින්න කියලා. මේ උප්පත්තියක් ලැබකෝවම උප්පත්තිය නිසා දුක් විඳිනවා දිගින් දිගටම සතරේ ගමන් කරන සිටි අවස්ථාවක් මොනතරම් අපහසුතාවෙන්ද පොඩි ළමයා ඉන්නේ කතා කරගන්න බෑ ලේකම් කියන්න බෑ අඳනවා කැටපොළු දෙමව්පිය අයින් කරන්න ඕන. ඒ පිළිබඳ යථාර්ථවාදීව ඔබ දැක්කද කියලා නැහැ ස්වාමීනි මම ප්‍රමාද වුණා කියලා කියලා කියනවා. ඔබට කතන්දරේ ප්‍රමාදට හේතුව එයා හිත කය වචනේ පාවිච්චි කරලා අකුසල ධර්මයක් කරා. තමා අපායතාවය. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා මේ දැක්කද කියලා මේ වයස්ගත මිනිස්සෙක් දැක්කද කියලා. ඒක වයසට ගියාය දැක්කහම ඒ ගැන හිතුවද මමත් වයසට යනවා කියලා හිතුවද ඒ ගැන කල්පනා කරලා
යහපත් විදිහට ගාල හිතකය වචින පාවිච්චි කරලා ජීවත් වුණාද කියලා අහනවා. ඒ වගේ මැරිච්ච මිනිස්සෙක් දැකලා තියෙනවද කියලා අහනවා. ලෙඩෙක් දැකලා තියෙනවද කියලා අහනවා. යනාදී වශයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ දේශනාවේදී මේ යම රජු අහනවා දේවදූතිය පස් දෙනෙක් ඉන්න මේ දේවදූතිය පස් වෙනා දැක්කද කියලා. ඇත්තෙන්ම අපි ජීඳා ජීවිතයෙන් දකින මේ දේවදූතිය තමයි අපිට හම් වෙන, අපිට පොඩි ළමයි හම් වෙනවා, වයස්ගත අය හම් වෙනවා, ලෙඩෙක් හම් වෙනවා අපිටනේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ ඒකදී දේශනා කරනවා යම රජතුමාණන් අපරාධකාරීක් දැකලා තියෙනවා දඬුවම් විඳිනවා. අපරාධ කරලා දඬුවම් විඳිනවා. ඒ කාලේ රජ කාලේ දඬුවම් විඳින ඒවා විස්තර කරලා තියෙන්නේ. එහෙම අය දැක්කත් පොඩි දඬුවම් විඳින දුන්නේ පෙර කරපු හිතකය වචනේ පාලනය කරන්නට කරපු ක්‍රියාවක් නිසා කියලා කල්පනා කරනවා. ඒ ඔන්න ජනාදී වශයෙන් මේ මලගෙඩියක් දැක්කම මනුතරමින් කල්පනා කරනවද? මලගෙදරට ගියම අපිටත් මේ වගේ පෙට්ටියක් උඩට වෙලා ඉඳිනවා කවදා හරි. අපිත් මැරෙනව නේද? ඒ නිසා අපි හිත කය වචනේ පාලනය කරගනිමින් හොඳ ජීවිතයක් ගත කරන්න ඕන කියලා කල්පනා කරාද කියලා. අනේ නෑ මේ රජතුමනි මට ඒක මම ප්‍රමාද වුණා කියනවා. ඉතින් ඒකට කවුරුවක් ඔය කියන්න කෙනෙක් නෑ. දැන් තමන්මයි ඔය කියන්න ඕනේ. ඒකට සහෝදරෙක්, අම්මා තාත්තා, දෙවියෙක්, ශ්‍රමණ බ්‍රාහ්මණය කිසි කෙනෙක් ඔය කියන්න බෑ. තමන් කරපු ක්‍රියාවට තමන්මයි ඔය කියන්න ඕනේ. ඔබ මේ විදිහට මේ දුක් විඳින සිද්ධ වෙනවා කියලා හක් කියලා කියනවා. දැන් එතකොට මෙතෙන්දී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ කයින් කරන වැරදි නිසා මිනිස්සු අපාගත වෙනවා. ඒ කියන්නේ පානාතිපාත සත්ව වෙලීම තුළින් ඒ වගේම ස්වර්ගම් කිරීම තුළින් කාම මිච්ඡාචාරයෙන් හැසිරීම තුළින් කෙනෙකුට අපාගත වීමේ අවස්ථාව වැඩි. ඒ වගේම වචනින් කිව්වොත් එහෙම බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, එහෙමත් නැත්නම් පරුෂ වචන කියනවා නම්, කියන්නේ හැමතිස්සෙම තමහරගේ මම දැකලා දෙනවා පරුෂ වචන අහනවාදයක් ගාව කොහොම හරි මිදා උත්තර දෙන්න ආරම්භ කරන්නේ. ආන් ඒ වචන කියනවා නම් ඒ වගේම තේරුමක් නැති කතන්දර කියවෝ කියව ඉන්නවා. සම්ප්‍රප්පලාප කියලා කියන්නේ අරයා ගැන, මෙයා ගැන, මෙයාගේ විස්තර, අරයාගේ පවුල් විස්තර, ඒවා කියවෝ කියව කාලිගත කරනවා නම් අන්න ඒකත් අපාගත වෙන හේතුවක් හැටියටයි දේශනාය සඳහන් වෙන්නේ. ඉතින් මනසින්ත් අපි වැරදි කීපයක් කරනවා. ඒකත් තමයි අභිජ්ජා කියලා කියන්නේ. කියන්නේ ලෝභය. අනුන්ගේ දෙයක් දැකලා අපි ලෝභයක් ඇති කරගන්නවා. මට ඒ වගේ ඒවා අත්පත් කරගන්න තියෙනවා නම් කියලා බොහොම අපි විශ්වාසගතව බලලා අපි ලෝභයක් ඇති කරගන්න අනුන්ගේ දේපොළ. තමන්ගේ දේපොළට වඩා අනුන් අභිජ්ජා. අනුන්ගේ දේපොළ පිළිබඳවත් ඉතින් බොහොම කෑදරකමින් ඉන්නවා. අන්න ඒක නැති කරගන්න කියලා කියනවා. ඒවා කරොත් අපාදයි. ඒ වගේ ව්‍යාපාදේ. හිත නිතරම තරහින් යුක්තව ඉන්නවනවා. මම කවහරින් දැක්කහම වෛරෙන් පෙළෙනවනවා. තරහින් ඉන්නවනවා. බොහොම කරුණාවන්ත භාවයේ අඳුනා. ආන් ඒකත් අපාගත වෙන්න හේතුවක් කියලා කියනවා. ඒ වගේම මිත්‍යා අදහස් වලින් යුක්ත නම් බෞද්ධය තේරුම් ගන්න මොකද්ද මිත්‍යාව කියන්නේ, මිත්‍යා නොවන්නේ මොකද්ද කියලා දේශනාවෙන් තේරුම් ගන්න. මිත්‍යා අදහස් වලට ගිය හැටියෙන් කෙලින්ම අපාගත වෙලා තමයි ඊළඟ රූපවත් කියලා වන්නේ. එතකොට මේ ආකාරයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ දේවදූත සූත්‍රයේ අපාය පිළිබඳව. ඊට පස්සේ මේ සූත්‍රයේ දේශනා කරනලා ඉවරලා බුදුහාමුදුරුවෝ මේ යමපල්ලෝ මේ දෙන දඬුවම් ගැනක් තියෙනවා. ඒක දීර්ඝ විස්තරයක්. ඒක පිළිබඳව ධර්ම දේශනාවෙන් ශ්‍රවණය කරන්න පුළුවන් මේ මොන විදිහේ දුක්ඛන්දරාවකට අපාගත වුණොත් කෙනෙක් පත් වෙනවා කියන පිළිගැ. වෑයකින් රහිනවා, සමහර වෙලාවට ලෝධිය බොනවා, සමහර වෙලාවට කල්ප ගණන් මේ දවස් දෙකක් එහෙම නෙමෙයි. සම්වට්ට කියන කල්ප ගණන් අපාගත වෙලා ඉන්නවා. අදටත් දේවදත්ත ආමරුව තාම ඉන්නේ අපාය කියලා තමයි කියන්නේ. ඒ විදිහට දුක් විඳිනවා. තාම නිවේ දුක් විඳිනවා. ඒ තව කොච්චර කාලයක් ගියත් ඉන්න විදිහක් නැහැ අර කරපු ක්‍රියාව. ඒ නිසා ඒ තමන්ගේ පව ගෙවෙනකල්, කර්මානුරූපව ගෙවෙනකල් ඒ අපාගත වීම එහෙමම සිද්ධ වෙනවා. ඉතින් මිනිස්සුන්ගේ මේ සසර පිළිබඳ බියක් ඇති වුණොත් විතරයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියලා හිතන්නේ. දැන් අපි ඇත්තෙම චතුරාර්ය සත්‍ය කියන එක දන්නවනේ. මොකක්ද චතුරාර්ය සත්‍ය? දුක්ඛ, සමුදය, නිරෝධය, මාර්ග කියලා අපි දන්නවනේ. ඒකට කියන්නේ දැනගැනීම. අවබෝධයෙන් වුණා ඊට වඩා වෙනස්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නයි මේ උත්සාහ කරන්නේ. දැන් මම මේක දැකිනවා මෙහෙම එකක් හිට. අපි හිතමු දැන් අපි ප්‍රායු විදුවත් එහෙම මම දැකලා තියෙනවා මේ සිගරට් පැකට් වල ගහලා තියෙනවා පිළිකා, මොකද පින්තූරයක් එහෙම දාලා පිළිකා වැඩිච්ච පිළිකා ගාලකෙගේ අර මොනවා හරි මේක බොන්න එපා කියන එක ගහලා තියෙනවා. දැන් සිගරට් බොන මිනිස්සු ඕක දැක දැකත් ඒ බොනවනේ ඉතින්. ඒගොල්ලෝ බොනවා දිගට දිගින් දිගට බොනවා. මම දන්නවා කැන්සර් එකක් ඇති කියලා බොනවා. ඒ දැනත්තා තමන්ට කැන්සර් එකක් හැදෙනවා මොකක් හරි ලෙඩේ අංග ලක්ෂණ කීපයක් මතුවෙච්චදී නතර කරන බොන. ඒ මොකක්ද නතර කරන්නේ? අවබෝධය නිසා.
අවබෝධය නිසා නතර කරේ. මේකෙන් මට හානියක් වෙනවා කියලා අවබෝධය නිසා තමයි සිගරට් බොන එක නතර කරේ. Tamanth හොඳටම වැඩේ සෙට් වුණාට පස්සේ. එතකල් අරක දැකදක කපිත් එහෙම චතුරාර්ය සත්‍ය දැකදක ඔහි ඉන්නවා. ඒක අවබෝධ කරගන්න වැඩ පිළිවෙලට යන්නේ. එහෙම නැත්නම් අපි මන්නාසන්න මොකද වෙනකල් ඉන්නවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නේද? ඒක මම කියන්නේ ඒක මේක ප්‍රායෝගිකවම කරන්න කියලා. ඒක අවබෝධය කරන ගන්නවා කියන්නේ අවබෝධ කරන පස්සේ ඒක නැත්තටම නැති කරන්න පුළුවන් කෙනෙකුට. ඒ නිසා දැනගන්නවා කියන එක වෙනම කාරණාවක්. ඕන කෙනෙකුට මේ ත්‍රිවිධයේ කටපාඩම් කරලා දැනගන්න පුළුවන්. නමුත් අපාගත වෙන්නත් පුළුවන්. හරි. නමුත් අවබෝධ කරගන්නවා කියන එක ඊට වඩා වෙනස් ක්‍රියාවලියක්. ඒක ඉතින් ඉතලා බාර භාවනා කරලා හිතේ සමාධි මට්ටමකට අරගෙන සමාධියෙන් විදර්ශනාවට ගිහිල්ලා අපි කරන්නේ. දැන් අපි ওই භාවනා ක්‍රම දෙකක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මේ එක පාඩම හිතක් මේ මේවෙන් ගලව ගන්න බෑ. අපි සරලව ගලව ගන්න බෑ. ඒ නිසා තමයි සමත විදර්ශනා කියලා භාවනා ක්‍රම දෙකක් හඳුන්වලා තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ භාවනා ක්‍රම 40ක්ම කියන්නේ සමතේ කරගන්න. හිත සමාධිගත කරගන්න. සමාධිගත කරගත්ත හිතකින් තමයි යන්නේ. සමාධිගත නැති හිතකින් මොකද්ද දකින්න පුළුවන් කියන්නේ? සමහර අය පාරේදී මේ දුවන කෙනෙක් අවු දෙන්න කියලා භාවනා කරන්න කොට එකපාරට භාවනා කරන්න බෑ. කිසිම සමාධියක් නැහැ ඉතින්. හිත තැම්පත් භාවයක් නැහැ. හිත විසිරිච්ච ගතියයි. අර අවුත් එළියේ තියෙන පොඩියක් කුලකට ලෙල දෙනවා වගේ මේ යනවා. ඉතින් ඉස්සෙල්ලාම කරන්නේ හිත සමාධිගත කරගන්න. අර කායගත සුචි අපි සාකච්ඡා කරනකොට අපි දැක්කා මේ කය පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඒ භාවනා ක්‍රම ගණනාවක් තියෙනවා. කායගත සූත්‍රය පාවිච්චි කරලා කෙනෙකුට හිත සංසුන් කරගන්න පුළුවන්. අන්න ඒ සංසුන් කරගත්තට පස්සේ ඇතිවන සමාධිය තුළින් තමයි අවබෝධය ලබා ගන්න පුළුවන්. විදර්ශනාවන විදර්ශනාව කියලා කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දකින්න පුළුවන්. ඇත්ත ඇති හැටියෙන් දකින්නයි කියලා බුදුහාමුදුරුවෝ යෝජනා කරන්නේ. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දකින්න. ඒ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මේ ලෝකේ හැම දෙයක්ම දකින්න පුළුවන් වුණා මන්න විදර්ශනා නුවණ අපිට පහල වෙනවා. ඒ කියන්නේ ඇත්ත ඇත්තටින් දකින්න නුවණ පහල වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඇත්ත ඇත්තටින් දකින්න නුවණ පහල වුණා අපි ඇලෙන්නේ ගැලෙන්නේ නැතුව ජීවත් වෙන බව. ඇලෙන්නේ ගැලෙන්නේ නැතුව ජීවත් වුණා මොකද වෙන්නේ? කර්ම රැස් වෙන්නේ නැහැ. අවිද්‍යාව පත්‍ය සංඛාරා අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනීම. ඒ නිසා සංඛාර කියලා කියන්නේ පින් පෞරස් කරනවා කියන එකයි. අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥානනේ. ඒ සංඛාර අපි පින් රැස් කරොත් සුගතිය යනවා, පෞරස් කරොත් අපාය යනවා. ඒ සංඛාර නිසා කොහේ හරි විඥානයක් හටගන්න. අවිද්‍යාපත්‍ය සංඛාර. අන්න එහෙමයි යන්නේ. ඒ නිසා අපි ඇලෙන්නේ ගැලෙන්නේ නැති මනසක් හදාගන්න තමයි මේ දේශනාවේ බුදුහාමුදුරුවෝ කියන්නේ. අන්න එතකොට අපි විදර්ශනාවෙන් යමක් දකින්න තමයි මේ දේශනාව හැමෙලිකින්ම කියන්න උත්සාහ කරන්නේ. දැන් අපි බලමු මේ සූත්‍රය අතර අරගෙන මේක කියවගෙන යම් මගද්දුරට එන කලින් අපි අපාය ගැන අපාය දඬුවම් ගැන මේකේ කරන්න ගියෝ සෑහෙන බය ගන්නක් වෙනවා. අපි මේක සාකච්ඡා කරගෙන යම් මේකේ නිමිතියට අතට ගන්නකො දේවදූත සූත්‍රය දන්න කරුණ ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරනකොට මම මේ සූත්‍රය මේගොල්ලොත් එක්ක කියවන්නේ මේකට අදාළ මුද ධර්ම දේශනාවක් අපි ශ්‍රවණය කරනවා. අපි ඉස්සෙල්ලා මෙහෙම කියුණා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු වජානන් වහන්සේට අපගේ নমස්කාරය වේවා කියන සාදුකාරය. දැන් මමත් කියවගෙන යන්න ඕගොල්ලෝ මේ ඉතිං කියවගෙන යන්න දේවදූත සූත්‍රය දේවදූතයන් පිළිබඳව වදාළ දෙන්නු. මාහට අසන්න ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවත් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනයේ නම් වූ අනේපිනු සිටුමා විසින් කරවන ලද ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ පින්වත් මහණනි කියා භික්ෂු සංඝයා අමතා වදාලා. පින්වතුන් වහන්සේ කියා ඒ භික්ෂුන්ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ වදාලා. පින්වත් මහණනි, ඒක මේ වගේ දෙයක්. දොරවල් සහිත ගෙවල් දෙකක් තියෙනවා. හොඳින් ඇස් පෙන්න පුද්ගලෙක් ඒ අතරමැද හිටගෙන බලාගෙන ඉන්නවා. එතකොට ගෙට ඇතුල් වෙන, ගෙයින් පිට වෙන, ගේ ඇතුලේ ඇවිදින, එහා මෙහා ඉතිරෙන මිනිසුන් දකිනවා. පින්වත් මහණින් මං ඔන්න ඔය විදිහට තමයි මිනිස් ඇස ඉක්මවා ගිය දිවසින් දැක්කේ. චුත වෙන උපදින සත්වයන් වගේ ලාමක උසස් ලස්සන කැට සත්වයන් සුගති දුගති දෙකෙහිම ඔවුන්ගේ කර්මානුරූපෝ චුත වෙන උපදින ආකාරය මං දැනගන්නවා. දැන් තථාගතයන් වහන්සේ දේශනා කරන උන්වහන්සේ දකින්න පුළුවන් මේ ලෝකේ උප්පත්තිය ලැබන මිනිස්සු මේ
පින් පව් කරලා කියලා කොහේ උප්පත්තිය ලබන්නේ කියලා උන්වහන්සේට කියන්න පුළුවන් කියලා උන්වහන්සේගේ ඒ දේශනාව කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන අයට උන්වහන්සේට දකින්න පුළුවන්. ඒ කාන්තින මේ බවත් සත්‍යයන් කයින් යහපති ඇතිරිලා වචනෙන් යහපති ඇතිරිලා මනසින් යහපති ඇතිරිලා ආරයන් වහන්සේට ගර්භාණුකට සම්මා දික්ඛිය යුක්ත වෙලා සම්මා දික්ඛිය යුතු ක්‍රියාවන් සමාදන් වෙලා නිසා ඔවුන් කය විදී මරණින් මතු සුගති සංඛ්‍යා දෙව්ලෝ ඉපදිලා ඉන්නවා. බුදුආදුරණ හිත කය වෙනේ පාලනය කරගෙන ඒක හොඳට අනුගමන ඒ නිසා සම්මා දික්ඛිය යුක්ත වෙලා ආරයන් වහන්සේලාට දොස් පවරන්නේ දුිලා ඊළා සුගතියෙන් දෙව්ලෝ වල එනකොට උප්පත්ති ලබන්න පුළුවන් කියන එක දේශනාවේ සඳහන් වෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ වගේ මේ බවත් සත්වයන් කයින් ඥාපතෙන් හැසිරিলা වචනෙන් ඥාපතෙන් හැසිරিলা මනසින් ඥාපතෙන් හැසිරিলা ආරයන් වහන්සේලාට ගර්භහ නොකොට සම්මාදිට්ඨිය යුක්ත වෙලා සම්මාදිට්ඨිය යුතු ක්‍රියාවන් සමාදන් වෙලා සිටි නිසා කය විදී මරණින් මතු මිනිසුන් අතර ඉපදිලා ඉන්නේ. ඒ කියන්නේ කය විදලා මැරලා ආයි මිනිස්සෙක් වෙලා ඉඳලා ලොකු පිනක් තියෙන කෝණ කියන එක කියන්නේ. නුවන් කියන්නේ මේ ලෝකෙට එන මිනිසුන් පස් පිටක් නිය පිට දරගෙන දේශනා කරනවා. මේ නිය පිටට ගත්ත වගේ ප්‍රමාණයක් තමයි නැවත මිනිස්යාට සුගතිය උප්පත්ති ලැබෙන අනිත් ඔක්කොම නිරේ කියලා දේශනා සඳහන් කරනවා. ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් අපාගත වෙනවද කියලා අපිට හිතා ගන්න පුළුවන්. මේක අපිට පේන්නේ නැති හින්දා විශ්වාස කරන්න. අපිට මේක ප්‍රතිඵලයක් අත්විඳින තාක් දුරට අපි මේ අපායක් තියනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. දිව්‍ය ලෝකයක් තියනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ලෙඩක් දුකක් හැදිච්චලා අපි කියනවා මේක අපේ කර්මය තමයි. ඉතින් ඒකාන්තයෙන්ම මේ බවත් සත්වයින් කයෙන් දුස්චරිතෙහි හැසිරෙනවා. කය පාවිච්චි කරලා දුස්චරිතෙහි හැසිරෙනවා. වචනෙන් දුස්චරිතෙහි හැසිරෙලා මනසින් දුස්චරිතෙහි හැසිරෙලා ආර්යයන් වහන්සේලාට ගර්භාවකට මිත්‍යා දෘෂ්ටි යුක්ත වෙලා මිත්‍යා දෘෂ්ටියෙන් යුතු ක්‍රියාවක් සමාදාන වෙලා සිටින නිසා ඔවුන් කය විදී මරණින් මතු ප්‍රේතයන් අතර ඉපදිලා ඉන්නවා. දැන් බුදුහාමුදුරුවෝ කියන ඒ විදිහට හිත කය වචනේ පාලනය කරන්න නැති වුණා මරණ මැරෙලා ඉපදිලා ඉවත් පෙරේතයෝ හැටියට උප්පත්ති ලැබුණ පෙරේතයෝ මොන වගේද කියලා අපි දැකලත් නැහැ. ඒ දකින්න එක මානසික දියුණුවක් ලබා ගන්න ඕන. ඒවා විමානවත්ව ප්‍රේතවත්ව කියලා සූත්‍ර පිටකේ තියෙනවා. පහුලලා කරමු. ඒවැය තියෙනවා මේ පෙරේතෙන් හැටි. දීගය බලලා කොහොමද මොන විදිය පෙරේතෙද වෙලාද ඉන්නේ කියලා. මොන සමහර වෙලාවට මම දැකලා තියෙනවා මේ අසුචි වරවල් වල අපි අපේ ටොයිලට් වරවල් වල පවා පෙරේතයෝ ඒවා අනුභව කරගින් ජීවත් වෙන කොට්ටාසයක් හැටියට දකින්න පුළුවන්. ඒ වගේම බවත් සත්වේ කය දුච්චර්තේ යතිරලා වචනේ දුච්චර්තේ යතිරලා මනසින් දුක්චර්තේ යෙදිරලා ආර්යයන් වහන්සේලාට ගර්භාගත මිත්‍යා දෘෂ්ටි යුක්තේලා මිත්‍යා දෘෂ්ටියු ක්‍රියාවන් සමාදන් වෙලා නිසා ඔවුන් කය විදී මරණින් මතු ත්‍රිසරුන් අතර ඉපදෙලා ඉන්නේ. එන හිත කය වටිනේ යර ක්‍රියාවන් අර විදිහට කරගෙන ගියපුවාම මරුණට පස්සේ සමහරවිට ත්‍රිසන් ලෝකේ සත්තු අතර ඉපදෙන්නත් අපිට අවස්ථාවක් වෙනවා නරක විදිහට ඕවා කරොත්. ඒ වගේම මේ බවත් සත්වයින් කයින් දුස්චරිතේ යතිරලා වචනේ දුස්චරිතේ යතිරලා මනසින් දුස්චරිතේ යතිරලා ආර්යයන් වහන්සේලාට ගර්භාගත මිත්‍යා දෘෂ්ටි යුක්ත වෙලා මිත්‍යා දෘෂ්ටියට ක්‍රියා සමාදන් වෙලා සිටි නිසා ඔවුන් කයදී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනීත පාද නම් වූ නිවැරදි ඉපදිලා ඉන්න අපාය නිවැරදින්නේ අපාය සමාහලට අපාගත වෙන්නත් ඉඩදී. එතකොට බුදුහාමුදුරුවෝ ඊට පස්සේ දේශනා කරනවා දැන් පින්වත් මහණෙනි එතකොට යමපල්ලෝ ඒ උපන් ගිරිසත්වයා ඔය ගිරිසතා කියලා කියන්නේ ඒ උප්පත්තියක් ලැබුවම මෙහින් මෙරිච්ච ඇටි ආයි මෞකසකට යන්නේ ක්ෂණිකව ගිහිලා අපාය උප්පත්තිය ලබන මේ ස්විච් එක දාපම ලයිට් එක පත් වෙනවා වගේ මෙරිච්ච ගමන් එහෙම ගිහිලා ඒ අපාදට යනවා. එතකොට ගිරිසත්වයා කියලා කියන්නේ අපාගත වෙච්ච පුද්ගලයා ගිරිසත්වයා වෙන වෙනම අත්වලින් අල්ලාගෙන යම රජුව ළඟට ගෙනියනවා. යම රජුව ඉන්නවා මේ දඩුවන් නියම කරන එයා ළඟට යනවා. දේවයන් වහන්සේ මේ කුරුසියා මවට අයහපත කරපු කෙනෙක්. දැන් යන යම පල්ලෝ කියනවා මේ අම්මට අයහපත අම්මට නාත සලකලා නැහැ කියන්නේ අයහපත කරපු කෙනෙක්. පියාට අයහපත කරපු කෙනෙක්. පියාට සලකලා නැහැ.
ශ්‍රමය වහන්සේලා අයහපත කරමු කෙනෙක්. හාමුදුරුවන්ට දොස් කියලා බැනනවා. උතුම් පුද්ගලයන්ට අයහපත කරමු කෙනෙක්. උතුම් පුද්ගලයන් තමයි සම්බතයට අයහපත කරනවා. කුල දෙතුන් නොපිදු කෙනෙක් තමන්ගේ ඥාතීත මිත්‍රාදීන් වෙයි හිටියන් ඒවා සලකන්නේ නැතුව කටයුතු කරමු කෙනෙක් කියලා පොඩි හැඳින්වීමක් කරලා යම් පොළොව කියනවා. මොහුට දඬුවම් පමනුම් මැලව කියලා ඉල්ලීමක් කරනවා යම් පොළොව. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරන මෙන්න මේ විදිහට පින්වත් මහණෙනි, එතකොට යමරාජ්‍යරෝ ඔහුගේ පළවෙනි දේවදූතයා ගැන කරුණු මතු කරමින් ප්‍රශ්න කරනවා. දැන් ඔන්න ප්‍රශ්න අහන්න පටන් ගන්නවා යමරාජ්‍යරෝ. ඔහුගේ මතකයේ අවදි කරමින් ප්‍රශ්න කරනවා. තමන්න මතක නම් මතකයේ අවදි කරමින් ප්‍රශ්න කරන්නේ. කරුණු විමසනවා. එම්බා පුරුෂය ඔබ මිනිස් ලොව සිටිද්දී මේ මිනිසුන් අතර 15 වූ පළවෙනි දේවදූතයා දැක්කේ නැහැ. දේවදූතේ කෙන කියන්නේ මේ දේවදූතයා දැක්කේ නැද්ද කියලා අහනවා. එතකොට ඔහු මෙහෙම කියනවා. ස්වාමීන් දැක්කේ නැහැ. දේවදූතේක් දැක්කලා නැහැ. යා අපාගත වෙලා. පින්වත් මහණනි, එතකොට යමරාජ්‍යරෝ මෙහෙම අහනවා. මෙන්න මෙහෙම අහනවා. එම්බා නුඹ දැක්කේ නැද්ද මිනිසුන් අතර ඉතා ලාබාල ලදරුවන් මල මුත්‍රා ගොඩෙහි උඩුවතට සයනය කරලා ඉන්නේ. දැන් අපි ළමයි එහෙම ඉන්නේ. පොඩ් දැන් මෙහෙම ලොකු මාත්‍යලා හිටියද පොඩි දවස්වල මල මුත්‍රා කරගෙන ඉතින් ඔය කවුල කාය නැත්නම් ඒවත් අනුභව කරමින් තමයි දැන් අරගෙන ඉඳලාදී. එතකොට ඔහු මෙහෙම කියනවා. දැක්ක ස්වාමී. දැක්ක කියලා කියනවා. පින්වත් මහණෙනි, යම රාජ්‍යයේ ඔහුට මෙහෙම කියනවා. එම්බා පුරුෂයේ ඒ වෙලාවේ බුද්ධිමත් මහලු මිනිසෙක් සිටින ඔබට මේ කාරණේ සිදුනේ නැද්ද? වයස් දෙකින් නැති කෙනෙක් නම් උඩි ළමයෙක් දැක්කම එහෙම හිතුන්නේ නැද්ද කියලා. මමත් ඉපදීම ස්වභාව කොට ඇති කෙනෙක්. මමත් ඉපදීම ස්වභාව කොට ගත්ත කෙනෙක්. ඉපදීම ඉක්මවා ගිහින් නැහැ. ඉපදීම නැති කරලා නැහැ. ඒ නිසා මං කයින් වචනෙන් මනසින් පින් කරන්න ඕනේ කියලා ඔහු මෙහෙම උත්තර දෙනවා. අනේ ස්වාමීනි, එය බැලුවා කියලා. ඒ කියන්නේ යථාර්ථවාදී විදිහට පොඩි ළමයෙක් දැක්කම හිත මෙහෙවලා නැහැ. ඒක බැලුවා කියලා. අනේ ස්වාමීනි, එය බැලුවා කියලා. ස්වාමීනි මං ප්‍රමාද වුණා. ඒව කරගන්න ප්‍රමාද වෙලාද? බෝධිනේ අපි සිල් සමාදන් වෙන්න හරි ධර්ම ශ්‍රවණය කරන්න හරි මේ ධර්මාගයේ වෙන්න හදන්නේ එක්කෝ වයසට ගිහිල්ලා එහෙම නැත්නම් තමන්ට යමක් අවක් කරගන්න බැරි වුණා. නමුත් ඒ කාලේ තරුණ කාලේදීම මේ සිල් සමාදන් වෙන්න පුළුවන් නම් ඒ කටයුතු ධර්මයේ නිරෙන්න පුළුවන් නම් ගොඩාක් ප්‍රමාදය අවම කරගන්න පුළුවන්. එතකොට පින්වත් මහණනි, යමරාජ්‍යරෝ මෙහෙම කියනවා. එම්බා පුරුෂයේ එහෙමනම් ප්‍රමාදයේ හේතුවෙන් නුඹ කයෙන් වචනෙන් මනසින් යහපත් නොකළේ එම්බා පුරුෂයේ ප්‍රමාද වූ කෙනෙකුට යම් යමක් කරනවාද එයින් ඔබට දඬුවම් ලැබේ. නුඹේ පාප කර්මේ නුඹගේ මෑණියන් විසින් කරපු දේකුත් නොවේ. පියාණන් විසින් කරපු දේකුත් නොවේ. සොහොයුරා විසින් කරපු දේකුත් නොවේ. සහෝදරිය විසින් කරපු දේකුත් නොවේ. යහළු මිත්‍රයන් කරපු දේකුත් නොවේ. ලේ ඥාතීන් කරපු දේකුත් නොවේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් කරපු දේකුත් නොවේ. දෙවියන් විසින් කරපු දේකුත් නොවේ. නුඹ විසින්මයි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්මයේ විපාක විඳින්න තියෙන්නේ නුඹ විසින්මයි කියලා යමරාජ්‍යරෝ කියනවා. බුදුහාමුදුරුවෝ සූත්‍රයෙන් අවුරුද්දක් දේශනා කරනවා පින්වත් මහණෙනි. එතකොට යමරාජ්‍යරෝ ඔහුගේ පළවෙනි දේවදූතයා ගැන කරුණු මතුරින් ප්‍රශ්න අහලා ඔහුගේ මතකයේ අවදි කරමින් ප්‍රශ්න අහලා කරුණු විමසලා දෙවෙනි දේවදූතයා ගැන මතු කරමින් ප්‍රශ්න කරනවා. ඊට පස්සේ දෙවන දූතයා ආරම්භ වෙනවා. ඔහුගේ මතකයේ අවදි කරමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා. එම්බා පුරුෂය ඔබ මිනිස්ත්‍රව සිටිද්දී ඒ මිනිසුන් අතර පහළ වූ දෙවනි දේවදූතයා දැක්කේ නැහැ. එතකොට ඔහු මෙහෙම කියනවා, ස්වාමීනි දැක්කේ නැහැ කියලා කියනවා. දේවදූතයෙක් ගැන එයාට ඉච්චර බුද්ධියක් නැහැ. මම එහෙම දේවදූතයෙක් දැක්කේ නැහැ කියලා කියනවා. පින්වත් මහණෙනි, එතකොට රජුරෝ මෙහෙම අහනවා. යම රජුරෝ මෙහෙම අහනවා. එම්බා පුරුෂය ඔබ දැක්කේ නැද්ද? මිනිසුන් අතර ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා අවුරුදු 80 පැනපු අවුරුදු 90 පැනපු අවුරුදු 100 වුණු ඒ වගේම හොඳට ජරා ජීර්ණ වෙලා දිරා පරාල වගේ වකුටු ගැවුණු හැරමිටි ගහ යන වෙවුලමින් යන ලෙඩ වූ යෝන් බව නැති වූ දත් කැඩුණු කෙස් පැහුණු කෙස් වැටුණු අමරණි වැටුණු තල කැලල් පිරුණු ශරීරයේදී නාකි උදවි. එතකොට ඔහු මෙහෙම කියනවා, දැක්ක ස්වාමී. මොන දැන් දේවදූතය දැකලා දිනවා ඒක කිමද හිතලා නැහැ. පින්නක් මහණෙනි, යමරාජ්‍යර ඔහුට මෙහෙම කියනවා. එම්බා පුරුෂය ඒ වෙලාවේ බුද්ධිමත් මහලු මිනිසෙක් සිටි නුඹට මේ කාරණේ හිතුන්නේ නැද්ද කියලා. මම ජරා ජීර්ණ ස්වභාවය කොට ඇති කෙනෙක්. මට ඒ කියන්නේ වයසට යන කෙනෙක් කියලා හිතුවේ නැහැ. ජරා ජීර්ණ වීම ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා හිතුන්නේ නැහැ.
එනිසා මං කයින් වචනින් මනසින් පිං කරන්න ඕන කියලා. ඔව් මෙහෙම උත්තර දෙනවා. අනේ ස්වාමීන් මට ඒ බැරුව ගියා. දැන් ඔය එහෙම කරන්න ඇදියට වෙනදී බැරුව ගියා. ස්වාමීන් මං ප්‍රමාද වුණා. එතකොට පින්වත් මහණනි යම රජු මෙහෙම කියනවා. එම්බා පුරුෂය එහෙමනම් ප්‍රමාදයේ හේතුව නුඹ කයින් වචනින් මනසින් යහපත නොකළේ. එම්බා පුරුෂය ප්‍රමාද වූ කෙනෙකුට යමක් කරනවාද? ඒින් නුඹට දඬුවම් ලැබේ. නුඹේ පාප කර්මයේ නුඹගේ මෑණියන් විසින් කරපු දේකුත් නැවේ. පියාණන් විසින් කරපු දේකුත් නැවේ. සොහොයුරා විසින් කරපු දේකුත් නැවේ. සහෝදරිය කරපු දේකුත් නැවේ. යහළු මිත්‍රයන් කරපු දේකුත් නැවේ. ලේ ඥාතීන් කරපු දේකුත් නැවේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් කරපු දේකුත් නැවේ. දෙවියන් විසින් කරපු දේකුත් නැවේ. නුඹ විසින්මයි ඔය පාප කර්මය කරලා දින්නේ. ඔය පාප කර්මයේ විපාක විඳින්න ඕන නුඹ විසින්මයි කියලා කියනවා. ඉතින් අපි ක්‍රියාවක් කරනවා අපි කට්ටියක් එකතු වෙලා කරත් ඒක අපිට තනියම තමයි ඒ අපරාධේ භුක්ති විඳින්න වෙන්නේ. කට්ටිය එකතු වෙලා සම්පත් ප්‍රලාප කිව්වට කට්ටියට වෙන වෙනම ඒව සෙට් වෙනවා. කට්ටිය එකතු වෙලා කේලම් කිව්වට ඒක වෙන වෙනම ඒව සෙට් වෙනවා කියන එක කියන්නේ. ඒක ප්‍රායෝගික තීරණ ගන්න ඕනේ එහෙමයි. ඒතර බුදුහාමර තවදුරටත් දේශනා කරනවා ඉන්නත් මහණෙනි. එතකොට යම රජුගේ ඔහුගේ දෙවෙනි දේවදූතයා ගැන කරුණු මතු කරමින් ප්‍රශ්න අහලා ඔහුගේ මතකයේ අවදි කරමින් ප්‍රශ්න අහලා කරු විමසලා තුන්වෙනි දේව දූතයා ගැන කරුණු මතු කරමින් ප්‍රශ්න කරනවා. ඔහු මතකයේ අවදි කරමින් ප්‍රශ්න කරනවා කරුණු විමසා එම්බා පුරුෂය ඔබ මිනිස්ත්‍රව සිටිද්දී මිනිසුන් අතර පහළ වුණු තුන්වෙනි දේව දූතයා දැක්ක නැද්ද කියලා. එතකොට ඔහු මෙහෙම කියනවා ස්වාමීන් දැක්කේ නැහැ. තුන්වෙනි දේව දූතයා දැක්කේ නැහැ කියලා කියනවා. ඉතින් බුදුහාමුදුරුවෝ තවදුරටත් දේශනා කරනවා පින්වත් මහණෙනි. එතකොට යම රජු මෙහෙම අහනවා එම්බා පුරුෂය නුඹ දැක්කේ නැද්ද මිනිසුන් අතරේ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ලෙඩ වෙලා ඉන්නවා දුකටපත් වෙලා ඉන්නවා දරුණු විදියට අසනීප වෙලා තමන්ගේ මල මුත්‍රාගුදේ වැටිලා ඉන්නවා. එතකොට අනුන් තමයි නැගිටවන්නේ හාන්සි කරවන්නේ එවැනි අය දැක්කේ නැද්ද? එතකොට ඔහු මෙහෙම කියනවා දැක්ක ස්වාමී පින්වත් මහණෙනි යම රජුගේ ඔහුට මෙහෙම කියනවා එම්බා පුරුෂය ඒ වෙලාවේ බුද්ධවත් මහරු මිනිසෙක්ක සිටි නුඹට මේ කාරණේ සිතුන්නේ නැහැ. මමත් නිරෝගී වීම ස්වභාවය කොට ඇති මමත් රෝගී වීම ස්වභාවය කොට ඇති කෙනෙක්. රෝගී වීම ඉක්මවා ගිහිලා නැහැ. ඒ නිසා මං කයින් වචනින් මනසින් පින් කරන්න ඕන කියලා. ඔව් මෙහෙම උත්තර දෙනවා අනේ ස්වාමී එය බැරුව ගියා. ස්වාමිනිය මං ප්‍රමාද වුණා. එතකොට පින්වත් මහන් යම රජුගේ මෙහෙම කියනවා එම්බා පුරුෂය එහෙමනම් ප්‍රමාදී හේතුවෙන් ඔබ කයින් වචනින් මනසින් යහපත නොකලේ එම්බා පුරුෂයේ ප්‍රමාද වූ කෙනෙකුට යමක් කරනවාද ඒින් ඔබට දඬුවම් ලැබෙයි කියලා කියනවා. ප්‍රමාද වෙලා පස්සේ මේ කරගන්න කියලා ඉන්නේ නැහැ බෙදී සෙට් වෙන ආකාරය තමයි මේ. නුඹේ පාප කර්මයේ ඔබගේ මෑණියන් විසින් කරපු දෙයක්වත් නෙවෙයි. කලින් වගේ පියාණන් විසින් කරපු දෙයක්වත් නෙවෙයි. සොහොයුරා විසින් කරපු දෙයක්වත් නෙවෙයි. සහෝදරිය විසින් කරපු දෙයක්වත් නෙවෙයි. යහළු මිත්‍රයන් කරපු දෙයක්වත් නෙවෙයි. ලේඥාතින් කරපු දෙයක්වත් නෙවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් කරපු දෙයක්වත් නෙවෙයි. දෙවිවරුන් විසින් කරපු දෙයක්වත් නෙවෙයි. නුඹ විසින්මයි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්මයේ විපාක විඳින්න තියෙන්නේ නුඹ විසින්මයි කියලා කියනවා. ඉතින් තමන් කරපු ක්‍රියාවකට තමන්ම ප්‍රතිඵලය භුක්ති විඳින්න ඕන කියන එකයි දේශනාවේ සඳහන් වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ මේ දේශනා දීර්ඝ දේශනා තවදුරටත් දේශනා කරන පින්වත් මහණෙනි. එතකොට යම රජුව ඔහුගෙන් තුන්වෙනි දේව දූතයා ගැන කරුණු මතු කරමින් ප්‍රශ්න අහලා ඔහුගේ මතකයේ අවදි කරමින් ප්‍රශ්න අහලා කරුණු විමසලා හතරවෙනි දේව දූතයා ගැන කරුණු මතු කරමින් ප්‍රශ්න කරනවා. ඔහුගේ මතකයේ අවදි කරමින් ප්‍රශ්න කරනවා කරුණු විමසනවා එම්බා පුරුෂය ඔබ මිනිස්ත්‍රව සිටිද්දී ඒ මිනිසුන් අතර පහළ වූ හතරවෙනි දේව දූතයා දැක්කේ නැද්ද? එතකොට ඔහු මෙහෙම කියනවා ස්වාමීනි දැක්කේ නැහැ. බුදුහාමර දේශනා කරන මේ දේශනාවට අවුරුද්දක් පින්වත් මහණෙනි. එතකොට යම රජුනෝ මෙහෙම අහනවා එම්බා පුරුෂය නුඹ දැක්කේ නැද්ද රජවරු දරුණු අපරාධ කළ සොරෙක් අල්ලාගෙන ගිහින් විවිධාකාර දඬුවම් කරනවා. මේ අපරාධකාරයන් කසෙන් තරනවා. මේ කාලේ තියෙන දඬුවම් කියන්නේ සදාන් වෙන්නේ මේ කාලේ තියෙන දඬුවම් කි බොහොම ඉවේකට වෙනවා. එල්ලුම් ගහට යවන්න නැහැ. එල්ලුම් ගහ නියම කරත් එල්ලුම් ගහ නැති නිසා ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කස පහරව ගන්නවත් නැහැ. වේවැලෙන් ගන්නවත් නැහැ. උඩ තියෙනවත් නැහැ. බොහොම අපරාධකාරීන්ට අවශ්‍ය විදිහට පරිසරය සකස් කරගෙන මේ රට රෝගේ යනවා. ඒකයි මේකේ පැහැදිලි. දැන් බලන්න මොනතරම්
දරුණු අපරාධකාරකින් දඩුවම් මොනක් කොටාසියක් තියනවාද කියලා. දරුණු අපරාධකර සොරෙන් කල්ලාගෙන ගිහින් විවිධාකාරයෙන් දඩුවම් කරනවා. ඒ අපරාධකාරට කසෙන් තරනවා, වේරලෙන් තරනවා, දඩුමුගුරු වලින් තරනවා, අත්පා කපලා දානවා, කකුල් කපලා දානවා, අත් කකුල් කපලා දානවා, කන කපනවා, නාසය කපනවා, කන් නාසයත් කපනවා, ඉස් කපල චප්ප කරලා දානවා, ඉස් කපලේ ඇටේ මතු වෙනකල් බොරු දාලා හුවනවා. යකඩ අනුවකින් කට පළල් කරලා ගිනි පන්දම් උගනවා. මේවා දැන් කරන්නේ හරියනවා. ඇඟේ තෙල් පාන්කට උතලා ගිනි දිනනවා. මොනවද මේ අපේ උසාවි අපරාධ දඬන සංග්‍රහය කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි දඬුවම් නියම කරන්නේ. මේක යෝජනා කරලා බලන්න මේ පුළුවන් දෙයක්. ඇඟේ තෙල් පාන්කට උතලා ගිනි දිනනවා. අත්වල තෙල් පාන්කට උතලා ගිනි දිනනවා. ඉස්සර රජකම් කරන දඬුවම් මේ බෞද්ධ ප්‍රතිපදාව දිවිච්ච වකවානුවල ඒ රජවල දුන්න දඬුවම් මේ. බෙල්ලේ ඉඳන් පහළට හැම ගලවල ඇදගෙන යනවා. බෙල්ලේ ඉඳන් පහළට කකුලේ ඉඳන් උඩටත් හැම ගලවල එකට එකට ගහනවා. ධනිස් දෙකෙන් වැලමිණි දෙකෙන් යකඩ උල් ගහලා පොළොවට හයි කරලා ගින්නෙන් රත් කරනවා. කොකෝලින් එන එන මස්ලේ විසිරෙනවා. මුළු ශරීරයේම මස් තුටි කැරියොට ඉලා දානවා. ශරීරයේ තැනින් තැන සිදුරු කරලා රෝදිය දානවා. පැත්තට ඇල කරලා බිම දාලා කණේ උලක් ගාලා ඒ උලෙන් පිටවලා කකුල් දෙකේ වටේ කරකවනවා. ගල් වලින් තරලා ඇඟ ඇතුළට ඇටපුඩු කරලා දානවා. ගින්නෙන් කකාරගත්තු තෙල් වලින් නාවනවා. වල්ලන්න කන්න දානවා. උලේ ඉඳවනවා. ඉසකසා දානවා. නුඹ දැක්කේ නැද්ද? කාලේ දිවිච්ච දන්නවා. මිනිස්සු හොඳට ධර්මයේ අහන කාලේ, ධර්ම ප්‍රතිපදාව ඉන්න කාලේ, රජවරු ධර්මයේ ඉන්න කාලේ ඒ දිවිච්ච දන්නවා. රට පාලනය කරා. දිවිච්ච දන්නවා. ඊට පස්සේ මිනිස්සු යහපතේ ඇසිලා. එතකොට ඔහු මෙහෙම කියන දැක්කසුවා. පින්නත් මහන් යමරාජි රෝට මෙහෙමගෙන එම්බා පුරුෂේ ඒ වෙලාවේ බුද්ධිමත් මහෝරේක සිත් මහ මහලු මිනිසෙක් සිටීදී උඹට මේ කාරණය හිතුන්න නැද්ද කියලා. බෝත් යමෙක් පෞකම් කරනවා නම් ඔවුන්ට මෙලෝදී විබදු දරුණු විපාක වලට මූණ දීමට සිදු වෙනවා. පෞකම් කරන නිසා තමයි අපරාධයක් කරන නිසා තමයි මේ ලෝකෙදි මේවට පරිසම් දෙන්න සිදු වෙන්නේ. පරවදී විපාක දීම ගැන කවර කතාවක්. ඒ නිසා මං කයින් වචනින් මනසින් පින් කරන්න ඕන කියලා. ඔහු මෙහෙම උත්තර දෙනවා. අනේ ස්වාමීනි, එය බැරුව ගියා. එහෙම දැක්කයි කියලා, ඒ දනුවන් දැක්කයි කියලා එයා හිතරන්නේ. බැරුව ගියා. මම ප්‍රමාද වුණා කියලා කියනවා. එතකොට පින්වත් මහණනි යමරාජිරෝ මෙහෙම කියන එම්බා පුරුෂය අර කලින් වගේමයි. එහෙමනම් ප්‍රමාදී හේතුවෙන් නුඹ කයින් වචනින් මනසින් යහපත නොකළේ. එම්බා පුරුෂය ප්‍රමාද වූ කෙනෙකුට යමක් කරනවාද ඒ නුඹට දනුවන් ලැබේ. නුඹ ඒ පාප කර්මය නුඹගේ මෑණියන් විසින් කරපු දෙයක්වත් නොවේ. පියාණන් විසින් කරපු දෙයක්වත් නොවේ. අර සහෝදරයන් කරපු දෙයක්වත් නෙවෙයි, සහෝදරිය කරපු දෙයක්වත් නෙවෙයි, යහළු මිත්‍රය කරපු දෙයක්වත් නෙවෙයි, ලේඥාතින් කරපු දෙයක්වත් නෙවෙයි, ශ්‍රමණ බ්‍රාහ්මණ විසින් කරපු දෙයක්වත් නෙවෙයි, දෙවිවරුන් කරපු දෙයක්වත් නෙවෙයි. නුඹ විසින්මයි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්ම විපාක විදිහට ඕනේ නුඹ විසින්මයි කියලා යමරාජිරෝ කියනවා. පොතේ අත දින මේ ඔයගලඟ අතේ මේ පොත තියාගන්න තමයි අපි වේගින් තියාගන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන පින්වත්මයි. එතකොට යමරාජිරෝ ඔහුගෙන හතරවෙනි දේව දූතයා ගැන ප්‍රශ්න මතු කරමින් අහනවා. ඔහුගේ මතකයේ අවදි කරමින් ප්‍රශ්න කරලා කරුණු විමසලා පස්වෙනි දේව දූතයා ගැන කරුණු මතකයෙන් ප්‍රශ්න කරනවා. ඔහුගේ මතකයේ අවදි කරමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා. එම්බා පුරුෂය ඔබ මිනිස්ලෝකෙදී දේ මිනිසුන් අතර පහළ වූ පස්වෙනි දේව දූතයා දැක්කේ නැද්ද කියලා. එතකොට ඔහු මෙහෙම කියනවා, ස්වාමිනි දැක්කේ නැහැ. පින්වත් මහණෙනි, එතකොට යමරාජිරෝ මෙහෙම අහනවා, එම්බා පුරුෂයා ඔබ දැක්කේ නැද්ද මිනිසුන් අතරේ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මෙරිලා එක දවසක් ගත වෙලා තියෙනවා. එහෙම නැත්නම් මෙරිලා දවස් දෙකක් දවස් තුනක් ගත වෙලා තියෙනවා. ඉදිමිලා තියෙනවා, නිල් වෙලා තියෙනවා, සැරව පිරීලා තියෙනවා, දැක්කේ නැද්ද? එතකොට ඔහු මෙහෙම කියනවා, දැක්ක ස්වාමී. පින්වත් මහණෙනි, යමරාජිරෝ ඔබට මෙහෙම කියනවා, එම්බා පුරුෂයා මේ වෙලාවේ බුද්ධිමත් මහලු මිනිසෙක් සිටිනකොට මේ කාරණේ හිතුන් නැද්ද කියලා. මමත් මරණයටපත් වෙන ස්වභාවය තිබෙන්නේ. මරණය ඉක්මවා ගිහිල්ලා නැහැ. ඒ නිසා මං කයින් වචනේ මනසින් පින් කරන්න ඕනේ කියලා හිතුන්නේ නැද්ද කියලා. මලගෙට ගියපුවාම ඉතින් කයින් වචනේ සම්මර වෙන්න ඕනේ කියලා හිතාගන්න මට කවදා හරි මේ වගේ මැරෙන්නවා කියලා. ඔව් මෙහෙම උත්තර දෙනවා. අනේ ස්වාමී, මට ඒ බැරුව ගියා. ස්වාමී මං ප්‍රමාද වුණා. එතකොට පින්වත් මහණී යමරාජ්‍ය රෝමයේ මෙහෙම කෙනෙක් පාපෝෂේ. එහෙමනම් ප්‍රමාදයේ හේතුවෙන්
නුඹ කයින් වචනේ මානසින් යාපත නොකලේ නොකලේ එම්බා පුරුෂයේ ප්‍රමාද වූ කෙනෙකුට යමක් කරනවාද? නුඹට එයින් නුඹට දනුවම් ලැබේ. නුඹේ ඒ මාර්ගාර්මයේ නුඹගේ මෑණියන් විසින් කරපු දේකුත් නොවේ. පියාණන් විසින් කරපු දේකුත් නොවේ. සොහොයුරා විසින් කරපු දේකුත් නොවේ. සහෝදරිය කරපු දේකුත් නොවේ. යහළු මිත්‍රයන් කරපු දේකුත් නොවේ. ලේඥාතින් කරපු දේකුත් නොවේ. ශ්‍රමණ බ්‍රාහ්මණින් විසින් කරපු දේකුත් නොවේ. දෙවියෝ විසින් කරපු දේකුත් නොවේ. නුඹ විසින්මයි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්ම විපාක විඳින්න තියෙන්නේ නුඹ විසින්මයි කියලා යමරජුරෝ කියනවා. ඊට පස්සේ පින්වත් මහන් රජුරෝ පස්වෙනි දේවද උදයාගෙන කරුණ මත කිරි ප්‍රශ්න අහලා ඔහුගේ මතකය අවුස්කරි ප්‍රශ්න අහලා කරුණ විමසලා නිස්සබ්ද වෙනවා. දැන් කාරණා පහක් ගැන සඳහන් කළා දේවදූතයෝ. කවුද දේවදූතය අපිට හම්බෙන්නේ? මතක නම් කියනවා පොඩි ළමයෙක් අපි දැක්කාම අපි හිතන ඕන ආකාරයක් ගැන කියනවා. වයස්ගත කෙනෙක් දැක්කාම අපි හිතන ඕන ආකාරයක් තියෙනවා. ලෙඩෙක් දැක්කාම අපි හිතන ඕන ආකාරයක් ගැන කියනවා. දඩුවා විදින හිරකරුවෙක් දැක්කාම අපි යමක් හිතන ඕන ආකාරයක් තියෙනවා. ඒ වගේම මිනිහක් මනුස්සයෙක් මැරලා දවස් දෙක තුනක් ගියාට පස්සේ ඒ උණු වෙච්චි මිනිහක් ඉතිහාසයක් බලලා අපි හිතන ඕන ආකාරයක් තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි දඩුවා නියම ගන්න. අපිට ඒවා අපේ ජීවිතයේ දේවදූතයෝ හැරි දකින්න. අපිට යහමඟ පෙන්නන කාරණා පහක් හැටියට මේක දකින්න. පොඩි ළමයෙක් දැක්කාම හිතන ඕන විදිහ මේක පැහැදිලි කරනවා. වයස්කට මනුස්සයෙක් දැක්කාම අපි කල්පනා කරන ඕන විදියක් ගැන කියන දැන් මේවා කල්පනා කරලා ඉතින් කයෙන් වචනේ යහපතේ හැසිරෙන්න කියලා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. එහෙම නැත්නම් අපාගත වෙනවා කියන එක වළක්වන්න බෑ කියන එක මේ දේශනාවෙන් තහන්නේ. ඊට පස්සේ පින්වත් මහණි යම රජුගේ පස්සේ දේශුත්දාගෙන කරුණු ප්‍රශ්න අහලා ඔහුගේ මතකය අවදින ප්‍රශ්න අහලා දැන් නිස්සබ්ද වෙනවා. එතකොට පින්වත් මහණෙනි නිරේ ඉපදුන කෙනාට යම් පල්ල පස් ආකාරයක බන්ධන නම් වූ දනුවම් දෙන එකක් විතරක් අපි කියලා නතර කරගමු පුළුවන් ප්‍රමාණයක්. මොකද ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න තියෙන නිසා. ඒ කියන්නේ ගිනියම් යකඩ උලක් දකුණු අතේ අයිනවා. ගිනියම් යකඩ උලක් දෙවෙනි අතේ අයිනවා. ගිනියම් යකඩ උලකින් දකුණු පාදයේ ගන්නවා. ගිනියම් යකඩ උලකින් දෙවෙනි පාදයේ ගන්නවා. ගිනියම් යකඩ උලක් කපුවට අයිනවා. එතකොට ඒ හේතු ඉතා ධර්ම දැඩි දුකක් විදිහට යම්තාකල් ඔහුගේගේ පාප කර්මයේ ගෙවි නොතිබීද ඒතාකව මරණයටපත් වෙන. අර වේදනාව අර යකඩ උල් වලින් ඇතුළු වේදනාව දැන් සාමාන්‍යයෙන් අපි නම් ඒ වගේ හතරක් පහක් ගන්න මැරලා යන. එහෙම අපාය මැරෙන්නේ නැහැ. අර පාප කර්මයේ කියනකල් වේදනාවෙන් අර විද ඉතරේ. දැන් සාමාන්‍ය මිනිස්සුන්ට නම් ඔය පී පාර කරනවා මැරලා යනවා නම් ඒකත් වුණක් නැහැ නේද? මේ අර ගම්පසන්දට වගේ වෙද්දි තමයි. නෑ. සග්ගාල ඉවරයි. ඒකත් වඩා ධර්ම අපාය කිව්වා. කැළවෙන්න බැරුවද? ආ මැරෙන්නේ නැහැ. අර වේදනාව තීනතාවකට එහෙම ඉඳ වෙනවා. අපාය ස්වභාවය. ඉතින් මේක අපාය නෑ කියලා හිතන්න එපා. හරි. බුද්ධාගම ගැන ධර්මයේ කරේ තිරුවන් ගරේ පැහැදීමක් ඇතිලා තියෙනවා. දිව්‍ය ලෝක අපාය නෑ කියලා කියනවා. ඉතින් බුද්ධාගම ඇත්තට වෙන ධර්මයක් අදහගෙන ඉන්නවා. පින්වත් මහා එතකොට යමපාල ඔහු යකඩ ඊට පස්සේ කරනවා ඔහු යකඩ පොළවක පාවන. අතට ඒක බාවල කිතේරින් සයි හරිදර පොල් බලන රහිනවා වගේ. එතකොට ਉਹ හේතු ඉතා දරුණු දැඩි දුකක් විඳිනවා. ඔහුගේ කකුල් උඩට හරවලා ඔළුවෙන් හිටවලා වැයෙන් සහින. එතකොට ਉਹ හේතු ඉතා දරුණු දැඩි දුකක් විඳිනවා. ගිනිගෙන දිලිසෙන රතයක ගැට ගහලා ආත්පසින් ගිනි ඇවිලි තිබෙන ගිනියම් වූ යකඩ පොළවේ එහාට මෙහාට ඇදගෙන යනවා. එතකොට ඔහුගේ හේතුෙන් ඉතා දරුණු දැඩි දුකක් විඳිනවා. ආත්පසින් ගිනි ඇවිලගත් ගිනියම් වූ ගිනි අඟුරු පර්වතයකට මුණු නැග්ගවනවා. බස්සවනවා. එතකොට ඔහු ඒ හේතු ඉතා දරුණු දැඩි වූ දුකක් විඳිනවා. ඔහුට කකුල් උඩට හරවලා යටියට හරවලා ආත්පසින් ගිනි ඇවිලගත් ගිනියම් වූ ලෝකුඹ නිරෙහි බබෝනවා. එතනදී ඔහුගේ ශරීරයේ ඒ ලෝදිය පැහෙන්න වෙන ගුලියක් බඳු දේහයක් ඇතුවයි. ඉතින් මේ වෙනගුලිය බඳු දේය යුතු නිරිසතා පැහිපෙහි එකවතාවට උඩ වෙනවා. ආයමත් යටට බහින. ආයවතාවක් හරස්සතට කැරබෙනවා. එතකොට ඔහු ඒ හේතු ඉතා දරුණු දැඩි දුකක් විඳිනවා. යම් තාක්කල් ඔහු ඒ පාප කර්මයේ ගෙවි නොතිබේද ඔහු ඒ තාක්කල් මරණයටපත් වෙනවා. ඒක ස්වභාවයයි. ඔච්චර තෙල් භාජනයකට පස්ස උඩට ගත්තත් මැරෙන්නේ අපායියත් අර දුක විඳ ඉඳිනවා. උදාහරණ දේශනා කරන පින්වත් මහණී ඊට පස්සේ අම්බලව මහා නිරේත වනෝ
පින්නත් මනේ මහා නිරේ නම් කියලා පැහැදිලි කරනවා. කොන් හතරක් තියෙනවා. දොරටු හතරක් තියෙනවා. වෙන වෙනම කොටස් වශයෙන් බෙදලායි තියෙනවා. යකඩ ප්‍රාකාරයෙන් වඩලායි තියෙනවා. යකඩ කියනකින් වැහිලායි තියෙනවා. ඒ නිමේ බිම යකඩින්ම කරලා තියෙනවා. ගිනි ගන්නවා. ගිනි දැල් විහිදෙනවා. ආත්පසින් යතු සියක් පුරා මේ ගිනි ජාලා හැමදාම පැතිරලා තියෙනවා. පින්නත් මාගේ මේ මහා නිරේ පෙරතික බිත්තියේ ගිනි දැල් මතුවෙලා ඇවිදින් බටේර බිත්තියට වදිනවා. බටේර බිත්තියේ ගිනි දැල් මතුවෙලා ඇවිදින් පෙරතික බිත්තියට වදිනවා. උතුරු දිග බිත්තියේ ගිනි දැල් මතුවෙලා ඇවිදින් දකුණු දිග බිත්තියට වදිනවා. දකුණු දිග බිත්තියේ ගිනි දැල් මතුවෙලා ඇවිදින් උතුරු දිග බිත්තියට වදිනවා. යටින් ගිනි දැල් මතුවෙලා ඇවිදින් උඩු වහලේ වදිනවා. හතර වටේම දැන් ගිනි දැල් වදිනවා. උඩවහලෙන් ගිනි දැල් මතුවෙලා ඇවිදින් යට වදිනවා. ඒ මැදි වෙන නිරිසතා දරුණු තීනු කටුකරු වේදනාව විඳිනවා. යම් තාක ලෞකිකේ පාප කර්මෙ ගිවි නොතිබේද ඒ තාක් ඔහු මරණයට පත් කරනවා. අරකෙත් දැන් පිට පිටි පිටි. ඉතින් මේ විදිහට මේ කතන්දරයන් පින්වත් මානිකා දීර්ඝ කාලයක් බොහෝ කාලයක් ගත වුණාට පස්සේ මහා නිරේ පෙරදිග දොරටු විවෘත වෙනවාද? එබඳු කාලයක් වෙනවා. එතකොට අර මිනිසතා එගින පයින් දිගාගෙන ඉඳා වේගින් මහා ජවයේකින් ඒ පැත්තට දුවනවා. එහෙම වේගයෙන් දුවද්දි ඔහුගේ සිරියක් පිච්චිලා යනවා. හමක් පිච්චිලා යනවා. මසුක් පිච්චිලා යනවා. නාරවලු පිච්චිලා යනවා. ඇටවලි දුම්දාන පටන් ගන්නවා. ගින්දරකින් උඩට ගත්තු සතෙක් ඇද්ද අන්න ඒ විදිහට අර මිනිසතාව පත් වෙලා ඉන්නේ. පින්වත් මහණෙනි, ඔව් ඒ දුවගෙන ඉන ගමනට අවුරුදු 1000 ගණන් ගත වෙනවා. අර කොනේ ඉඳන් මේ කොනේට අවුරුදු 1000 ගණන් යනවා. යම් විටකේ දරටු ළඟට ලඟුණාද එතකොට ඒ දරටු වැහෙනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඒ දරුණු තීනු කටුක දුක් වේදනා විඳිනවා. යම් තාක්ක ලෝකයේ පාප කර්ම නිවි නොතිබේද ඒ තාක්ක ලෝ මරණයට පත් වන්නේ. මොකද දැන් අපායේ ස්වභාවය මේ කියන්නේ. පින්නක් මහා හිතා දීර්ඝ කාලයක් බොහෝ කාලයක් ගත වුණාට පස්සේ ඒ මහා නිරේ බටේර දරටු විවෘත වෙනවද? එවතු කාලයක් එනවා. දරටු උතුරු දරටු විවෘත වෙනවද? දකුණු දොරට විරුද්ධ වෙනවද? එබඳු කාලයක් යනවා. එතකොට අන් මිනිස්සුදා එළියට පයින්ද ඉතාලගෙන ඉතා වේගයෙන් මහා ජවයෙන් ඒ පැත්තට දුවනවා. එහෙම වේගයෙන් දුවද්දී ඔහුගේ සිරියක් පිච්චිලා යනවා. හමක් පිච්චිලා යනවා. මසුක් පිච්චිලා යනවා. නහරවලු පිච්චිලා යනවා. ඇටවලින් දුම්දාන පටන් ගන්නවා. ඉන්දරකින් උඩට ගත් සතෙක් ඇද්ද අන්නේ ඒ විදිහට. පින්වත් මහණි, ඔහුගේ දුවගෙන එන ගමට අවුරුදු 1000 ගණන් ගත වෙනවා. යම් විටකේ දොරටුව ලඟුණාද එතකොට ඒ දොරටුව වැහෙනවා. එතකොට ඔහුට හේතුවෙන් ධර්ම තීනු කටුක දුක් වේදනාවෙන් මුද වෙනවා. යම් තාක් කල් ඔහු මේ පාප කර්මෙ ගෙවි නොතිබීද ඒ තාක් කල් ඔහු මරණයට පත් වෙනවා. මෙච්චර දුක් විඳන් මරණයට පත් වෙන්නේ නැහැ. අපායේ ස්වභාවය ඒකයි. දැන් මේ දිනන් අපි දුකක් ඉඳලා දෙදක් ඇදිලා මොනවා හරි ලගේ කරලා අන්තිමින් මැරලා යනවා. මේ පිළියනුන් කාලත් මැරලා යනවා. වෙරි දීලා මැරලා යනවා. ආගින්න ඇරත් මැරලා යනවා. ඉතින් ඒ වුණාට පිළි මැරෙන්නේ නැහැ. පාප ගෙවන්න දිනන තව තව තියෙනවා. ඉතින් මේ 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 විදිහටයි මේ දේශනාව දින මම තව පොඩි කෑල්ලක් කියලා අපි මේක ධර්ම ශ්‍රවණය කිරීමට යන. බුදුහාමුදුරුවෝ මේක දීර්ඝ වශයෙන් දේශනා කරලා පින්නත් මානිතා දීර්ඝ කාලයක් බොහෝ කාලයක් ගත වුණාට පස්සේ මේ මහා නිරේ පෙරතික දුරට විවුර්ත වෙනවාද? එබඳු කාලයක් යනවා. ඒකට අර නිසයි ඊට පහින් ඉඳන් අර විදිහටම දැන් තා වේගින් යනවා. යාවේ කිදෝන එන මෙත්ටි ඔහුගේ සිගිය ගැලවිලා යනවා. අම පිච්චිලා යනවා. මත් පිච්චිලා යනවා. නහර වැටි පිච්චිලා යනවා. යනාදී වශයෙන් දේශනා කරනවා. දැන් මේක ඔබම ගිහිල්ලා මේ මේක තියෙන තනිකරම දඬුවම් ගැන තමයි මේක තියෙන්නේ. ඔබට පුළුවන් ගෙදර ගිහිල්ලා කියව ගන්න. ඊට පස්සේ මේ අසුචි තියෙන එකකට කරන ඒක පණුව වර්ගයක් ඉන්නවා අය. ඒ පණුව ගිහිල්ලා කාගෙන කාගෙන ඇට මිදුත් කාලා තමයි නතර කරන්නේ. ඒත් මැරෙන. ඒ නිසා අපාය කියන්නේ යා යුතු තැනක් නොවේ. එනම් අපි අපායේ නොයා ඉඳනම් හිත, කය, වචනේ. හිතයි, කයයි, වචනයයි. මුදෙත් සංවර කරගෙන යහපතේ හැසිරෙන්න ගන්නවා පතාලේ මම දේශනා කරා. හිත, කය, වචනේ සංවර කරගන්න නැති තාක් දුරට අපායේ ගත වෙන්න තියෙන ප්‍රවණතාවය. දැන් අපායේ ගත වීම වළක්වන්න සහතිකයක් හැටියට බුදුහාමුදුරු දෙන්නේ කෙනෙකුට අපාගත නොවී ඉන්න පුළුවන් හරියටම කියන්න පුළුවන්. යම් කිසි කෙනෙක් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව පියවරයන් හතරක් කියලා තියෙනවා. නිවන් මාර්ගය දක්වා ගමන් කරන හැම සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියලා. යම් කිසි කෙනෙක් සෝවාන් බවට පත් වුණ බණ භාවනා කරලා, හිත දිනු කරලා, සක්කාය දිට්ඨිය නැති කරලා, විචිකිච්ඡාව නැති කරලා, සීලබ්බත පරමාර්ථය ඉවත් වෙලා, ඉන්නේ සංයෝජන තුන ගැලවිලා ගියාට පස්සේ අන්න ඒ දරත්තාට සාන්තියක් හම් වෙනවා. අපායගාමි නොවන බව.
එසේ නොවන තාක්කලට අර කියපිරිටගත් පස්තික වගේ කෙනෙක් සුගතිය උපදින අනෙක් හැම කෙනාම අපාගාමී ගතවීම වැඩි කියලා මේ සූත්‍ර පිටකයේ දේශනාවල තියෙනවා. ඒ නිසා අපි උත්සාහ කළ යුත්තේ හැම විටම හිත, කය, වචනේ. ඉතින් කයෙන් වචනේ නම් බොහෝ වෙලාවට සිල් ගත්තාම නැකෙනවනේ. කයෙන් අපි සංවර වෙන්න පුළුවන්, වචනින් සංවර වෙන්න පුළුවන්. මේ හිතින් සංවර වීම කරගන්න බැහැ. ඒ හිතින් සංවර වීම කරගන්න බැරි නිසා තමයි බුදුහාමුදුරු භාවනා ක්‍රම යෝජනා කරලා තියෙන හිත බොහොම සාමදාන හිතක් බවට පත් කරගන්න. සංවර හිතක් බවට පත් කරගන්න, තැම්පත් හිතක් බවට පත් කරගන්න තමයි අර සමත භාවනා ක්‍රම ගණනාවක් කියලා දෙන්නේ. ආනාපාන භාවනා කියන්නේ මෛත්‍රී භාවනාවෙන් වෙන්න පුළුවන්. මොකකින් හරි කමක් නැද්ද? සමාධිගත කරගත්තට පස්සේ අපිට තේරෙනවා දැන් මේක නුවණින් දකින්න ඕනේ කියලා මේ ලෝකෙ. අන්න එතකොට හැම දෙයක් ජීවත් වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න පුළුවන් වුණා. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව සංස්කාර ඇති කරගන්න නැතුව කර්ම රැස් කරගන්න නැතුව මේ ජීවිතේ භවගාම ජීවිතේ නිවන් මාර්ග දක්වාම සාර්ථක කරගන්න අපි කැමතියි. අපි සියලු දෙනාට මේ ධර්ම කරුණු අවබෝධ වේවා කියලා සාදුකාරයක් කරනවා. මේ සනා ධර්ම කරුණු දේව දූත සූත්‍රයේ නැවත නැවත වතාවක් කියවන්නට ඔබට පුළුවන් වෙනවා. හිතට අකුසලයක් එනකොට අපාය මතක් කරලා අකුසලෙන් බැහැ වෙලා කුසල සිතකින් හිත මෙහෙව ගන්න. අපි අපි මේ ධර්මයේ ශ්‍රවණය කරමු. මේක ජප්පයක වගේ දේශනාවක් ඊළඟපස කටයුතු කරන්න පුළුවන් ඒ අතරතුරේදී මේ ආමුදු මේ දේශනාව කරන මට වඩා අර්ථවත් දැනගත Sri Lanka.